මම අද ඔයාලට කියන්නේ ඇත්ත කතාවක් ගැන. මේ සිද්දිර මුහුණ දීපුවාගේ ඇත්ත නම්ගම් විස්තර මම ඔයාලට කියන්නේ නැහැ. මොකද ඒ අයගේ ආරක්ෂාව වෙනුවෙන්. ඒකට මුහුණ දීපු කෙනා ලියපු කතාවක් අපිට හම්බුණා. ඒ කතාවේ මෙන්න මේ විදිහට තියෙනවා. මම මේ කතාව පටන් ගන්න කොහොමද කියලා මට තේරෙන්නේ නැහැ. ඒ සිද්ධිය සිද්ධ වෙලා අදට හරියටම දවස් 3යි. ඒ සිද්ධියෙන් පස්සේ මම තාම මගේ ගෙදරින් එළියට බැස්සෙවත් නැහැ. මම හැනෙලේම ඉන්නේ බයෙන්. මම මගේ බය නැති කරගන්න හැම වෙලේම අතේ තුවක්කුවක් තියන් ඉන්නවා. මම ගෙදර ජනේල් වලට ලී ගහලා වැහුවා. මම ලී අස්සෙන් එළිය බලනකොට මට පේනවා අමුතු රතු පාට එළි. මම මේ මොහොතේදී මේ කතාව ලියන ගමන් ඉන්නේ. මම ඔයාලට මේක පටන් ගත්ත විදිහ කියන්නම්. මම හරිම නිදහස් පුද්ගලෙ. මම ගෙදරේ ඉඳන් වැඩ කරන මෘදුකාංග ඉංජිනේරුවෙ. මම මේ ගෙදරේ ඉන්නේ තනියම. මම හැම සිකුරාදාකම වගේ යනවා තනියම කැලේට කඳවුරු බදින්න. සුපුරුදු විදිහට මම මේ සිකුරාදා ගියා කැලේට. මම මේ පාර ගියේ නම් ගොඩක් මිනිස්සු දන්නේ නැති මමවත් මීට කලින් නොගියපු තැනකට. මම මෙතනට වෙලා හරිම සන්තෝෂෙන් කාලය ගත කරමින් හිටියා. මම කඳු නගින්න යන්න සූදානම් වුණා. හරිම නිෂ්කලංකව තිබුණු පරිසරය එක පාටම වෙනස් වුණා. නිකම් භයානක දෙයක් සිද්ධ වෙන්න යනවා වගේ. මම ඉතින් කලින් ඕනේ තරම් කැලේට ඇවිල්ලා තියෙන නිසා වැඩි ඒක ගැන හිතන්නේ නැතුව ඉස්සරහට යන්න ගත්තා. ඉස්සරහට යද්දි ගස්වල අමුතු රතු පාට පැල්ලම් තිබ්බා. මම මීට කලින් මේ වගේ ඒවා දැකලා තියෙනවා. ඒ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අය ගහපු ඒවා. ඒ වුණාට මේ රතු පාට පැල්ලම් නම් හරිම වෙනස්. මේවා නිකන් හරියට අත් වගේ. මම ඒවා ගැන වැඩි හිතුවේ නැහැ. මොකද මේ වගේ වැඩ පොඩි ළමයි විහිළුවටත් කරනවානේ. මම කැලේ ඇතුළට ගියා. යද්දි දැක්ක කුරුල්ලෝ මෝයෙම හැම තැනම මැරිලා ඉන්නවා. එයාලගේ රතු පාටලේ හැම තැනම විසිරිලා. මට හිතුණා මේක මාංශ භක්ෂක සතෙක්ගේ වැඩක් වෙන්නේ නැති කියලා. මම කැලේ ඉස්සරහට යද්දි මගේ ඇස්වල ගොනින් මට රතු පාට එලි පේන්න ගත්තා. මම ඒ දිහා කෙලින් බලද්දි ඒව නැතුව යනවා. මට හිතුණා ඒම රතු පාට එලි එකපාරටම පේන ඉර බැහැගෙන යන හින්දා කියලා. මම කැලේ ඉස්සරහට හිමින් හිමින් ගියා. දැන් හොඳටම කළුවර වරනවා. මම මගේ ටෝච් එක ඔන් කරගෙන ඉස්සරහට යද්දි මට කලින් වගේම රතු පාට එලි පේන්න ගත්. මට දැන් නම් කිසිම නිදහසට කරුණක් නැහැ. මට දැන් නම් බය හිතෙනවා. මේ රතු පාට රාක්ෂයෙක්වත්ද කියලා මගේ යටිහිතට හිතෙනවා. මම ඉස්සරහට යද්දි දැක්ක කඳවුරු වගේ. මම මේ රතු එළියෙන් බේරෙන්න ඕන නිසා ඒ පැත්තට දිව්වා. මම කඳවුරේ ඉන්න කාටම හරි නෙගටිව් කියලා හිතාගෙන ගොඩාක් හයියෙන් කෑ ගහගෙන ඒ පැත්තට දිව්වා. ඒත් කවුරුම එළියට ආවේ නැහැ. මට හරිම පුදුමයි. මම කඳවුරේ එක ටෙන්ට් එකක් කරලා බැලුවා. මට සදා ගන්න බැරි දෙයක් ඇතර තිබ්බේ. ඒක එක මිනිස්සෙක්වත් නැහැ. මේ කැලේට කෑම් ගහන්න ආපු මිනිස්සු අරන් ආපු බෑග් විතරමයි ඒකේ තිබ්බේ. ඒකේ බෑග් දුසින් ගානක් තිබ්බා. මම සැකේට ගිනිගොඩට ටෝච් එක කෑල්ලුවාම මම දැකපු දේ මම ගොඩක් බය වුණා. ඉතන ගිනිගොඩේ ඇවිලි ඇවිලි තිබ්බි මිනිස්සුන්ගේ ඇටකට. මම ඒවා දිහා බයෙන් බලන් ඉද්දි මගේ ඇස්කොනින් ආයෙමත් අර රතු පාට එළිය දැක්කා. මම ඒ පැත්ත ටක් ගාලා හැරිලා බලද්දි දෙකපු දෙයට නම් මම ගොඩක්ම බය වුණා. මම දැක්ක රතු පාට ලෝගුවක් දාගෙන ඉන්න සුදු පාට හුරු ස්මූනක් දාගෙන ඉන්න කෙනෙක්. මම බය වෙලා වේගෙන් දිව්වා. අර අද්භූත දේ මගේ පස්සෙන් එළවෙනවා. හැබැයි ඒ දුවගෙන නෙමෙයි පාවීගෙන. මම හොඳටම බය වුණා. මම හිතන්නේ ඒ කැලේ මැද ඉන්න අවතාරයා. මම මගේ බෑග් එක මඟ දාලා දිව්වා. මොකද ඒක වටින දේවල් කිසිම දෙයක් තිබ්බේ නැහැ. කැලේ පීරගෙන කාර් එක හොයන් කාර් එක නැග්ගම නැගලා හයියෙන් ගෙදර ආවා. ඇවිල්ලා දොර වහගත්තා. ජනෙල් ලී ගහලා වැහුවා. මගේ තුවක්ක හැම වෙලේම මම අතේ තියාගත්තා. මම ඊයේ නිකමට වගේ දොර පොඩ්ඩක් කැරියා. එරලා බලද්දි මම පුදුම දෙයක් දැක්කා. මම කැලේ මැද දාලා ආපු බෑග් එක දොරේ කවුරු හරි එල්ලලා ඒ බෑග් එක මගේ කියලා කියන්න කිසිම සාක්ෂියක් නැහැ. මොකද මම ඒක මගේ නමක් ගමක්වත් සදහන් කරලා තිබ්බේ නැහැ. මම හිතන්නේ මේ බෑග් එක මගේ දොරේ එල්ලුවේ අර අවතාරේ. මම හොඳටම බය වෙලා ඊට පස්සේ දොර වහගත්තා. මම මේ කතාව කොලේගෙ ලිව්වේ මගේ හිතේ බර නිදහස් කරගන්න කියලා හිතාගෙන. ඒ වුණාට මට හිතෙනවා ඒ අවතාරේ දැනුම් මගේ පිටිපස්සෙ ඉන්නවායි කියලා.
මම හිතන්නේ දැන් මම මානසික වැටිලා ඉන්නේ මට මේ වෙලාවේ තේරෙන්නේ නැහැ මම මොකද්ද කරන්න ඕනේ කියලා අපිට හම්බ වුණ ලියුබි තිබ්බේ ওই ටික තමයි මේ මිනිස්සයා දින කීපයකට පස්සේ මානසික දුර්වලතාවය නිසා සිවිදී විනාසගෙන කියලා කියනවා කවුද මේ රතු අවතාරය මට හම්බ වුණ විස්තර අනුව නම් මේ පිළිබඳ මුලින්ම උතුරු ඉදිරිපත් කළා තියෙන්නේ 2018 දී කැනේඩියානු චිත්‍ර ශිල්පියෙකු සහ රාක්ෂයන් පිළිබඳ විශේෂඥයෙකු වන ට්‍රේවර් හෙන්ඩර්සන් විසින් ඔයා මේ අවතාර දැකපු කෙනෙක් හරි මෙයා ගැන විස්තර දන්න කෙනෙක් හරි නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන් යන්න. සුබ දවසක්.